ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි ගරු වජිරාභිවර්ධන අමාත්‍යතුමාගේ කරුණ දැක්වීමෙන් පසුව මේ අයවැය විවාදයට සම්බන්ධ වෙන ලැබීම මා හිතනවා ඉතා වැදගත් කියලා එතුමා රැකියා දසලක්ෂයක් නිර්මාණය කර දීම ගැන කතා කරා තමුණාංශලගේ ආණ්ඩුව කොටසක් හොඳයි කියන කොටසක් නරකයි කියන ඒ අවන්ගාඩ් සමාගමේ මුහුදු ආරක්ෂණ සේවාවේ ව්‍යාපෘතිය විතරක් නතර කරලා 6500කට අද විරකියාවට පත් වෙන්න වෙලා තියෙනවා. ඉතින් අපට නම් පේන්නේ තමුණාංශල බලයගත්තු දවසේ ඉඳලා අලුතෙන් රැකියා උපදවනවා නෙවෙයි. දැනට මේ රටේ පවතින රැකියා වලටත් තට්ටු වෙන විදිය තීරණ ගන්න එක තමයි දවසින් දවස පේන්නේ තියෙන්නේ. නැහැ ඔබතුමා අවන්ගාඩ් ගැන කතා කරන්න එච්චර කැමති නැති කියලා මම දන්නවා. ගරු මුලසනාරුඩ මන්ත්‍රීතුමනි ඔබතුමා අපි එකට බස්නාහිර පළාත් සභාවේ එකට කටයුතු කළා ඔබතුමා මූලාසනයේ ඉඳිදී කතා කරන්න ලැබීමම ගැන මම වඩා සතුටු වෙනවා අද අපි දන්නවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මේ ආණ්ඩුව දින 100කට හදලා අතුරු සම්මත අයවැයක් අරගෙන ආවා ඒ අයවැයත් ප්‍රධාන වශයෙන්ම කරපු දේ තමයි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 11ක හෝ 13ක මිල අඩු කළා කියන පාටය තමයි සමාජගත කළේ සමාජයට ප්‍රබල ලෙස අලෙවි කළේ ඒක එකපැත්තකින් කිව්වා විශාල බදු පැනවීමක් කරා යම් යම් ව්‍යාපාර අංශ තොරලා අනෙක් පැත්තෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කොත්තමල්ලිද ඇතුළුව ඒ වර්ග 11ක හෝ 13ක බඩුව ඒ මිල අඩු කිරීමක් කළා කියලා කිව්වා තමුණාංශලා ප්ලේන්ටියටත් දැම්ම පාලන මිලක් ආප්පෙටත් දැම්ම පාලන මිලක් දැන් ආප්පේ පාලන මිල මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ නැහැ මම දන්නේ ප්ලේන්ටියත් එහෙමයි එදා දින 100 ඇතුළතදී තමුණාංශලා අඩු කළා කියලා කියන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය හොත්තමල්ලිද ඇතුළුව මාස දෙක තුන යනකොට ආයි විශාල මිලකට අලෙවි වෙන්න ගත්තා ඒ අඩු කළා කියලා පාරම්බාපු මිලේ වැඩි කාලයක් තිබ්බේ නැහැ රුපියල වැටෙනකොට ඒ මිල ඉහළ නැග්ගා රුපියල වැටෙන මොහොතක් පාසා ගොඩාක් වෙලාවට මේ හැම ආහාර ද්‍රව්‍යයක්ම අපනයනය කරන දේවල් ඒ නිසා මේවායි මිල ඉහළ යන එක වළක්වන්න බෑ දැන් මේ අයවැය තමුණාංශලට ඡන්ද දීපු මහජනතාව තබා තිබෙන අපේක්ෂා ඉටු කරලා නැහැ අපට නෙමෙයි තමුණාංශලට විරුද්ධව වැඩ කරපු අයගේ අපේක්ෂා නෙමෙයි මේ ආණ්ඩුව බලයට ගේන්න හංසයට කතර ගහපු ජනතා විමුක්ති පෙරමුණේ සහෝදර වෘද්ධිමු චරිත සාහිතිකය විශ්වාස කරලා චම්පික රණවක මහත්තයලා දීපු චරිත සාහිතික විශ්වාස කරලා මාදුළුවාවේ සෝබිත හාමුදුරුව දීපු චරිත සාහිතික විශ්වාස කරලා අතුරුලිය රතන හාමුදුරුව දීපු චරිත සාහිතික විශ්වාස කරලා මේ ඔක්කොම දීපු චරිත සාහිතික විශ්වාස කරලා බලයට ගේන්න අමනුගම ඇමතුමාලා අපි බලයට ගේන්න උදව් උනේ නෑනේ ගේන්න කැප වෙච්ච බලවේග මොනවද මේ අයවෙන් තමුන්වන්සල කරයි කියලා බලාපොරොත්තු වුනේ ඒ අය බලාපොරොත්තු වුණා රුපියල් 10000 විශේෂයෙන්ම තැපැල් ඡන්ද දීපු රජයේ සේවකයා මූලික වැටුපට රුපියල් 10000 එකතු කරයි කියලා මූලික වැටුපට රුපියල් 10000 එකතු කරන පොරොන්දුව තමුන්වන්සල දීලා තිබ්බා පඩිය මූලික වැටුපයි වැඩි කරනවා කිව්වා ආගමැතිතුමා පහුගිය මහමැතිවරණවලදී ඊළඟ කලින් ජනාධිපතිවරණෙදී නමුත් ඒක කළේ නැහැ ඒකන වචනයක් සඳහන් කළේ නැහැ මූලික වැටුප 10000 කින් ඉහළ යනකොට විශ්‍රාමික ප්‍රජාව බලාගෙන හිටියා තමන්ගේ වැටුප ඒ අනුව තමන්ගේ විශ්‍රාම වැටුපත් ඉහළයි විෂමතා අහෝසි වෙයි විෂමතා අහෝසි කරන්න ඕන කරන ප්‍රතිපාදන මේ අයවෙන් ගෙනෙයි ඒ වාද වැල්ලේ තනු මාලිගා බවට පත් වෙලා තිබෙනවා ඒ විතරක් නෙවෙයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි තමුණාංශලා බලාපොරොත්තු කාටද නොදුන්නේ තමුණාංශලා ඒ මැතිවරණ කාලේ දැන්වීමක් හැදුවා මෝටර් සයිකලයක යන අලුත් තරුණ යුවලක් ඒ යුවලට වාහනයක් ගන්න තියෙන හීනේ කිති කැව්වා ඕනම කෙනෙකුට මෝටර් සයිකලයක නාට ඊළඟට තියෙන හීනේ තමයි කාර් එකක් ගන්න හීනේ තමුණාංශලා ඡන්ද කාලයක කිති කැව්වා හොඳට කිති කවලා ඒ හැංගීම තව තව උද්දීපනය කළා දැන්වීම වලින් උද්දීපනය කළා දැන් ඒ දැන්වීම හිටපු ගෑනු ළමයට පාරේ බහලා යන්න බැරි තත්ත්වයක් තමුණාංශලා උදා කරලා තියෙනවා UMP ආණ්ඩුවක් ආවම අඩු මිලට වාහනයක් ගන්න බලාගෙන හිටපු ඒ දැන්වීම හිටපු නිරූපිකාවට දැන් පාරේ බහලා යන්න බෑ ගෙයින් එළියට බහින්න බෑ මොකද හේතුව මොකද අද තමුණාංශලා මුළු වාහන වෙළඳ පොළම සමහරුන්ට වාසි ලැබෙන විදියට සමහර අයගේ අධ්‍යක්ෂ මණ්ඩලවල තමන්ට අයිතිවාසිකම් තියෙන සමාගම් වලට ප්‍රයෝජන ලැබෙන විදියට මේ රටට සමහර හරිත බලශක්තිය ප්‍රයෝජනවට ගන්න වාහන පවා
කීප ගුණයකින් මිලේ හලන විදියට ත්‍රී රෝද රථයට ලක්ෂයක් දෙකක් වැඩි වැඩි වෙන විදියට දුන්න වැඩි. ඒ නිසා තමුන්වන්සලා ඊට අමතරව දැන් වාහනයක් ගත්තු මිනිහට මොනතරම් ගිහිල්ලා ගැහුවද? දුම් පරීක්ෂා කරන්න රුපියල් 5000යි. ඊළඟට බලපත්‍රය ගන්න 20000යි. හැම අවුරුද්දකම මේක 20000 ගානේ. මේ තමුන්වන්සලා දැන් තමුන්වන්සලාට ඡන්දේ දීපු අයට දඬුවම් කරන යුගය ආරම්භ කළා තියෙනවා. ඇත්ත තමයි. දඬුවම් කරන යුගය ආරම්භ වෙලා තියෙනවා. ත්‍රී රෝද රථ අයිතිකාරයා කියන්නේ බොහොම අහිංසක මිනිස්සෙක්. ඔය මිනිස්සයා යන්න ඕන රුපියල් 5000ක දුම් පරීක්ෂාවට දැන් ඉතින් හැම වාරයකම 5000 ගානේ දෙන්න ඕන. දැන් තමුන්වන්සලා දන්නවා ඒ කාලේ රුපියල් 5000 කරයි කියලා විවාහ වෙන්න ගාන. බුදු අම්මේ රතු වලි පැටව එහෙන් ඇඬුවා කොලාලි පැටව මෙහෙන් ඇඬුවා දෙයනේ බඳින්නේ එකපාරයි නැත්තම් දෙපාරයි මේක දුම් සාධිකේ එහෙමද බඳපු එකට දික්කසාද වෙන්න ඕන මේ දුම් සාධිකේ ගන්න ගිහිල්ලා 5000 ගානේ ගෙවලා යන්තම් අටවගෙන ඉන්න පෞල් ජීවිතේ නැති වුණා ත්‍රී රෝද රත රියදුරාගේ ඒ නිසා තමුන්වන්සලා එදා පොදු ජනතාවගේ දුක් වේදනාව ගැන බුණත් මොන තරම් කඳුළු සලුවද විවාහ වෙන අලුත් ජෝඩුවකට 5000ක් ගෙවන්න වීමෙන් ඒ විවාහයට වෙන අගතිය ගැන මොනතරම් වේදනාත්මක ප්‍රකාශ කළාද? එතකොට දුම් සාතිකය ගන්නකොට 5000 ගෙවන එක 5000 ගෙවගෙව දුම් සාතිකය ගන්න එකේ දැන් ප්‍රශ්නයක් නැද්ද? ගරු මූලසනාරූඪ මන්ත්‍රීතුමනි මෙතන තමුන්වහන්සේලා පැහැදිලිව ඔබට ඡන්දේ දුන්නු ජනතාවගේ අපේක්ෂාවන් වලට පයින් ගහලා තියෙනවා. ඊළඟට බලන්න පෞද්ගලික අංශය බලාගෙන හිටියා. පෞද්ගලික අංශයට වැටු වැඩිවීමකට මේකෙන් පදන මේයි. පෞද්ගලික අංශයට යම් කිසි බලාපොරොත්තු සහගත වැටුප් වැඩිවීමක් ලැබෙයි කියලා බලාගෙන හිටියා. ඒ අතරේ ගොවි ජනතාව හිටුවා පොහොර සහන ආධාරය තව වැඩි වෙයි. ගිය ආණ්ඩුවෙන් දුන්නේ වී ගොවියට, කුඩා තේවතු ගොවියට, පළතුරු ගොවියට, එළවලු ගොවියට, රබර් ගොවියට දීපු පොහොර සහන ආධාරේ තව තව ගොවියොත් මේ රටේ ඉන්නවද කියලා හොයලා බලලා ඒ ගොවියන්ටත් තමුන්නාන්සල දෙන්න පටන් ගනී කියලා තමයි හිතාගෙන හිටියේ. ඇයි මොකෝ තමුන්නාන්සල කිව්වනේ බදු ගහනවා ගහනවා රාජපක්ෂ පවුල සැප විඳිනවා රාජපක්ෂ පවුල සැප විඳින බදු ටික ආදායම අඩු කරාම ඒ සල්ලි පොදු ජනතාවට දෙනවා ඕකනේ සූත්‍රේ හරිම සරලයිනේ ඒකනේ සූත්‍රේ දැන් සැප විඳින රාජපක්ෂ පවුලක් නැහනේ දැන් මන් දන්නේ මොකක්ක පවුලක් නැහනේ එතකොට එහෙම පවුලක් නැත්තම් අර කියපු එක ඇත්තනම් දැන් මෙහෙම මේ රටේ පොදු ජනතාව තුල මෙහෙම බරපටවන්න හේතුවක් නැහනේ නමුත් පටවනවනේ මොකද්ද ඒකට හේතුව ගරු මූලසනාරූඪ මන්ත්‍රීතුමනි පොහොර සහනාධාරයේ කප්පාදුව තමයි මේ වවුචර් ක්‍රමය මේක පොහොර සහනාධාරයේ එක පැත්තකින් හෙක්ටයාර් ගානකට සීමා කරනවා වීගොවියට පමණයි අනෙක් පැත්තෙන් අනිකුත් රබර් කුඩා තේවතු මේ රටේ අනිකුත් ගොවි ජනතාවට දීපු පොහොර සහනාධාරේ නතර කරනවා වීගොවියකෙත් එක්තරා භූමි ප්‍රමාණයක් දක්වා ගොවියන්ට දෙනවා එතකොට වවුචර් ක්‍රමයේ තමුන්නාන්සල අපි කොහොමද දන්නවා ඔය වවුචරේට මාරු වෙන්නේ වැඩේ නොකරෙන්න සාමාන්‍යයෙන් වවුචරයට මාරු වෙන්නේ ඕක ප්‍රමාද වෙනවා වගා කරලා අස්වැන්නත් යන ගණන් වවුචරේ නැති වෙනවා ඔය වවුචර් ක්‍රමයට දැන් පින්පඩියක් නැහැ පින්පඩිය ගන්න ගියාම හැරිලා එනවා අහිංසක වයසක මිනිස්සු ඒ නිසා අන්තිමට වෙන්නේ පොහොර සහනාධාරය එකපාරට කපනවා වෙනුවට වවුචරයක් හරහා ගමන්කට කපා දැමීම තමයි තමුන්නාන්සලගේ උපාය වෙලා තියෙන්නේ ඊළඟට බලන්න ඊළඟට තමුන්නාන්සල මොකද කරන්නේ දැන් පොහොර සහනාධාරය විතරක් නෙමෙයි පාසල් නිලැඳුම් රෙද්දටත් දෙනවා අපේ අධ්‍යාපන ඇමතුමා කියන විදිහට වවුචරයක්. ඒ වවුචරයටත් වෙන්නේ පොහොර සහනාධාරයේ වවුචරේම තමයි. වවුචරෙන් තමයි කප්පාදුව පටන් ගන්න. ඊළඟට බලන්න තමුන්වහන්සේලා අද මේ එල්ල කරලා තියෙන බදු විශාල බදු ප්‍රමාණයක් හේතු කොටගෙන විදුලිය ගාස්තු ඉහළ යාමට නියමිතව තිබෙනවා මේ කියන බදු ගෙවීම ආරම්භ කරපු ගමන්. දුරගතන ගාස්තු ඉහළ යනවා. ඒ වගේම ජල ගාස්තු ඉහළ යනවා. මේ රටේ ජනතාව තමුන්නාන්සලාගේ ආණ්ඩුවක් ඇදුවේ රාජපක්ෂ ආණ්ඩුව නාස්ති කළා කියලා හිතලා තමුන්නාන්සලා කියපේව පිළි අරන් ඒ නාස්ති කරපු සල්ලි වලින් අපට මීට වඩා සහන දෙන්න තිබුණා ඒක දුන්නේ නැහැ කියලා හිතලා නමුත් එහෙම හිතලා හදපු ආණ්ඩුව දැන් මොකද කරලා තියෙන්නේ මෙතෙක් කල් මේ රටේ වැඩ කරන ජනතාවත් ගොවි ජනතාවත් මේ රටේ මධ්‍යම පන්තියත් ඔවුන් ආරක්ෂා කරගත්තු ජීවන රටාවක් තිබෙනවා නම් ඒ ජීවන රටාවත් කුඩුපට්ටම් කෙරෙන ආකාරයේ ආර්ථික ප්‍රහාරයක් එල්ල කරපු අයවැයක් බවට මේ අයවැය පත් වෙලා තිබෙනවා. බොරු පුරසාරම් කතා වලින් මේකේ ඇත්ත අනර්ථය වහන්න බෑ. අපේ විජේදාස රාජපක්ෂ ගරු අධිකරණ ඇමතුමා මේ සභාවේ ඉන්නවා. එතුමා හරි හිතට එකඟව කතා කරන මහත්මා දේශපාලඥයෙක් කියලා මම මේ වෙලාවේ කියන්න ඕන. එතුමා කැමති නැති වෙයි මගෙන් චරිත සාහිත්‍ය ගන්න එක. ඒක ලෙඩක්. තියෙන UMP ඡන්දෙත් අඩු වෙන වැඩක්. නමුත් කියන්න ඕන. කොහම වුණත් කමක් නැහැ. දැන්
එතකොට තමුන්නාසල විදුලිය ගාස්තු ඉහළ යනවා. දැන් මේ වෙලාවේ තමයි ලෝකේ තෙල් මිල අඩුව අඩුම මිල තියෙන්නේ. ගෑස් මිල අඩුම මිල ලෝකේ තියෙන්නේ. ගල්ලංගුරු මිල අඩුම මිල ලෝකේ තියෙන්නේ. තෙල් මිල ලෝක වෙළඳපොලේ කොච්චර අඩු වුණත් තමුන්නාසල තෙල් මිල අඩු කළේ නැහැ. ඇයි විදුලිය අඩු වැඩි වෙන විදියට ප්‍රතිපත්ති తీරන්නේ මේ ගැරන්තියෙන්නේ. අද ජල විදුලිය ඕනතරම් පරිභෝජනය වෙනවා. ඉන්ධන ලෝකේ අඩු වෙලා තියෙනවා නම් ඉන්ධන මිල අඩු වෙලා තියෙනවා නම් විදුලිය මිල වැඩි කරන්න මොකද තියෙන හේතුව? මේ විදුලිය මිල වැඩි වෙන විදියට මේ බදු ගැහිමෙන් ඒක මේ රටේ කර්මාන්ත කරුවට බලපාන්නේ නැද්ද? මේ රටේ මධ්‍යම පන්තියට බලපාන්නේ නැද්ද? නිෂ්පාදකයට බලපාන්නේ නැද්ද? එතකොට කොහොමද කියන්නේ මේ ආර්ථිකය පණ ගන්න ඕන අයවැයක් කියලා? විදුලිය අඩු වැඩි කිරීම සඳහා කිසිම සාධාරණ හේතුවක් නැති තත්වයක් තුල ගල්ලංගුරු මිල අඩු වෙච්ච වෙලාවේ අනිකුත් ඉන්ධන මිල අඩු වෙච්ච වෙලාවේ ඒ හැම විදුලිය උත්පාදනයට බලපාන බලශක්තියකම මිල අඩු වෙලා තියෙන වෙලාවේ වැස්ස ඕනෙවටත් වඩා වැහලා තියෙන වෙලාවේ ජල විදුලිය ඕනෙවටත් වඩා යොදා ගැනීමේ හැකියාව තියෙන වෙලාවේ අද මේ අයවැයෙන් විදුලිය මිල වැඩි වෙන විදිය තීරණයකට බදු ප්‍රතිපත්තියකට මාරු වීම ඉතාම බරපතල කාරණයක් මේ රටේ අර ගහෙන් වැටිච්ච මිනිහට ගුණ යන්න වගේ අයවැයක් බවට මේක පත් වෙලා තියෙනවා මිනිසු හිතන් හිටියේ ගහෙන් වැටිච්ච මිනිහව නැගිට්ටෝලා කෙලින් කරලා එක්කන් යයි කියලා වික්‍රමසිංහ මහත්තයයි මෛත්‍රීපාල ජනාධිපතිතුමායි ආවිල්ලා අත් දෙක දෙපැත්තෙන් අල්ලගෙන එකන් යයි කියලා. දැන් වෙලා තියෙන ගුණානින අයවැයක් අරගෙන ඇවිල්ලා තියෙනවා. දැන් බලන්න ඒ විතරක් නෙමෙයි. තමුනාංශලා එතනින් අතර වෙන්නේ නැහනේ. මේ අයවැය බරපතල වෙන්නේ ගරු මුලාසනාරුවට මන්ත්‍රීතුමනි විදේශ ආයෝජකයන්ට ඇරලා තියෙන දොරේ ප්‍රමාණය දිහා බැලුවම මේ අයවැය යෝජනා කරනවා ඔවුන්ට ලබා දෙන ඉඩම් වලට ගහන බදු ටික කපලා 150කින් ඉඩම් සම්බන්ධව ගැනීමට තිබිච්ච බාධා අයින් කරනවා. ඒ විතරක් නෙමෙයි අවුරුදු 5ට අවුරුදු 8ට විශාල බදු සහන දෙනවා. එයාට නිදහසේ දැන් මේ වෙනකොට මේ අයවැය කතාවලේ අන්තර්ගත නොවුනත් ජාත්‍යන්තර කම්කරු සංවිධාන ඇවිල්ලා වෘත්තීය සමිතිත් එක්ක සාකච්ඡා පවත්වනවා එකඟ වෙන්න කියලා කියනවා හාම් පුතාට සරිලන කම්කරු නීතියකට. දැනට තියෙන නීතිය ඇතුලේ සේවකයාට තියෙන ආරක්ෂාව වැඩි. ඒ වැඩි ආරක්ෂාව අයින් කරලා හාම්පුතාට ඕනනම් අද තීන්දුව කළා හෙට එළියට දාන්න පුළුවන් වෙන විදිය කම්කරු නීති හදන්න වෘත්තීය සමිතිය එකඟ කරවා ගැනීමේ සාකච්ඡා සභාවකුත් මේ වෙනකොට සමාගාමීව යනවා. විදේශ ආයෝජකයන්ට අසීමාන්තික සහන දෙනවා. කොටස් නිකුතුවක ආයෝජනය කළොත් ආදායම් බද්දෙන් නිදහස් කරනවා විදේශ සමාගමක්. නමුත් මේ රටේ පුද්ගලික ව්‍යවසායකයාට මේ රටේ ආයෝජකයාට ඒ විදිය සහන දිගහැරීම මම මේක ඇතුලේ කරලා නැහැ. මේ රටේ ආයෝජකයා කෙරෙහි ධනාත්මක ආකල්පයක් ඉඳලා බලලා නැහැ. මේ රටේ ආයෝජකයාට අවශ්‍ය සහයෝගය දීමේ උපාය මාර්ගයක් මේකෙන් පෙන්නලා නැහැ. ඒ වෙනුවට අර රිගේනින් ශ්‍රී ලංකා සැලැස්ම තිබිච්ච ආකාරයට තමුන්වන්සල දන්න එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව දන්න එකම ක්‍රමය තමයි විදේශ ආයෝජකයාට ඉඩම් ගන්න ඕන නම් ඉඩම් ගන්න පුළුවන් වෙන ඔය දේ නීතිය හදනවා. ලාභ ශ්‍රමය ගන්න ඕන විදියට ගත්ත පාවිච්චි කළා විසි කළා විදියට ඕන නම් ඒ විදියට නීති හදලා දෙනවා. ඒගොල්ලන්ට බදු සහන දෙනවා අවුරුදු 5ට 8ට. එහෙම දීලා බලනවා විදේශ ආයෝජකයෝ ගෙන්නගෙන මේ රටේ මේ පොළොව ඔවුන්ට පාවිච්චි කරන්න ඉඩ දීලා ගාණක් හොයා ගන්න පුළුවන්ද කියලා. අපි දන්නවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මම දන්න විදියට මලික් සමර වික්‍රමගරු අමාත්‍යතුමා මේක පුවත්පත් වලත් පළ වුණා. එතුමා කොයිල් කියලා තියෙනවා සිංහල තරුණ ව්‍යාපාරික සංගමයක්. ඒකේ උදෑසන ආහාර වේල සමග තිබෙන සාකච්ඡාවකට එතුමා ගිහිල්ලා ඒකදී එතුමා පැහැදිලිව කියලා තියෙනවා ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට අපි සීපා ගිවිසුම වෙනත් නමකින් අස්සම් කරනවා ඉන්දියාවත් එක්ක. ඒකට ඕගොල්ලෝ දුක් වෙන්න එපා. අපි පුද්ගලීකරණය කරනවා රජයේ වාණිජ ආයතන ගොඩක්. පළමුවෙන්ම ලංකා හොස්පිටල්, ශ්‍රී ලංකා නයාලයින් මිහින් එයා, ඒ වගේම රක්ෂණ සංස්ථාව ආදි වශයෙන් නම් කීපයක් එතුමා කියලා තියෙනවා. ඒවා මිලදී ගන්න ලෑස්ති වෙන්න. අරවගෙන කනගාටු වෙන්න යන්න එපා. ඒ කියන්නේ බලන්න එක පැත්තකින් අපේ ආර්ථිකය විදේශීය සමාගම් වලට මෙහෙම විවෘත කරනවා. අනෙක් පැත්තෙන් අයවැයේ නොකියන කතාවක් මලික් සමර වික්‍රම ඇමතිතුමා සිංහල ව්‍යාපාරික සංගමයට ගිහිලා කියනවා ලබන අවුරුද්දේ මාර්තු වෙනකොට ඉන්දියාව සමග මේ රටේ සේවා ආර්ථිකය ඉන්දියානුවන්ට සම්පූර්ණයෙන් විවෘත කරන මේ රටේ වරක් දෙවරක් ගේන්න හදලා මේ රටේ ව්‍යාපාරිකයන්ගේ විරෝධය නිසා නතර කරපු
ඒ නම් කිරීම වැරදි. ඔබතුමා ආදුනිකයි. තව ටිකක් ට්‍රේන් වෙලා ඉන්න. හොඳයි. සමහර ඒවාට ආදුනික නෑ මේ වැඩේට ආදුනිකයි. ගරු මූලසන අරුට මන්ත්‍රීතුමනි මම එතුමාට චෝදනාවක් කළේ නෑ. එතුමා ගැන මම වරදක් කිව්වෙත් නෑ. මම පුවත්පතක දැක්ක කාරණා කිව්වේ එහෙම කියලා නැත්තම් එතුමා දැන් එනවා බලන්නකෝ මම නම කියපු හින්දා එතුමා එන්න වේගේ. ඉතින් ඒ හරි සුන්දර ජවනිකාවක් ඒක. දැන් මම කිව්ව නැති දෙයක් කියලා දිනවනේ ඔබතුමාට කීත හැකි. ඔව් මලික් සමරික් නම එතුමා. මොකද්ද මට හරියට ඇහුන්නේ නැහැ මට. මගේ ඒකනේ අර 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 කොහෙවත් ඉන්නේ කෙනෙක් ගොළුව දැම්මනේ. එහෙම කරදරයක් වෙන දෙයක් මම කියන්නේ. මගේ නම කියවන ඇහුනේ ඒකයි මම ඇතුළට. මම කිව්වේ ගරු එමතුමා ඔබතුමා කොයිල් එකත් එක්ක සාකච්ඡාවකට ගියා තරුණ සිංහල ව්‍යවසායකයන්ගේ සංගමේ. ඒකේ ඔබතුමා කතා කරයි කියලා මම දැක්ක පත්‍රයක තියෙන වார்த்தාවක් මට මතක ඇරෙන්න දිවයින වෙන්න ඕන. ඒ වார்த்தාවේ තිබුණා ලබන අවුරුද්ද මාර්තු පමණ වෙන විට ඉන්දියාව සමග සේවා ආර්ථික ගිවිසුම අත්සන් කරනවාය. ඒක ගැන ඔබ කනගාටු වෙන්න එපාය. අපි යම් යම් රජයේ වාණිජ කටයුතු වලින් අයින් වෙනවාය. මෙන්න මේ ආයතන අපි පුද්ගලීකරණය කරන්න බලාපොරොත්තු වෙනවාය. ඒවා ගැනීම සඳහා ඔයගොල්ලෝ ලෑස්ති වෙන්න කියලා. එහෙම ඔබතුමා කිව්වද නැද්ද මම පත්‍රෙින් දැක්ක? එහෙම නෙමෙයි මම කිව්වේ. කොහොමද කිව්වේ? මම කිව්වේ සීපා අග්‍රීමන්ට් එක අපි අත්සන් කරන්නේ නැහැ. ඒ වෙනුවට ඉන්දියාවත් සමග ඉකොනොමික් සහ ටෙක්නොලොජි කෝඔපරේෂන් ඇග්‍රීමන්ට් එකක් අත්සන් කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මම අහන්නේ ප්‍රශ්නයක්. ඒක කරන්න ඉස්සෙල්ලා අපි එක්කලාම අපි සාකච්ඡා කරලා අපේ රටට වාසි වෙන විදිහට තමයි අපි ඒක අත්සන් කරන්නේ. නෑ නෑ නෑ. ඔබතුමා මම දන්නවා සීප නමින් ගිවිසුම අත්සන් කරනවා කියලා කොහෙවත් කිව්වේ නෑ. මම අහන්නේ ඒ තාක්ෂණ හා සේවා ගිවිසුමේ ලංකාවේ සේවා ආර්ථිකය ඉන්දියාවට විවෘත කිරීම ඉන්දියාවේ සේවා ආර්ථිකය ලංකාවට විවෘත කිරීමක් සිදු වෙනවද? ඒක ඒ ඇග්‍රීමන්ට් එක ගැන අපි සාම සාකච්ඡා කරලා නැහැ කොහොමද වෙන්නේ කියලා. ඉතින් හැම එකනාගේම ඒ අදහස් අරගෙන තමයි අපි ඒක බලාපොරොත්තු වෙන්නේ මේ විදිහට සාකච්ඡා කරන්නේ. හොඳයි හොඳයි හොඳයි. දැන් එතුමයි කතා වෙනු පැහැදිලිනේ ගරු මුලසන නඩු මන්ත්‍රීතුමනි සීපා නමින් නෙවෙයි වෙන නමකින් එතුමා කියනවා ගිවිසුමක් අත්සන් කරන්න ලෑස්ති වෙනවා. නෑ මට ඕන කාරණේ මේකයි. සීපා නමින් හෝ සීපා නොනමින් වෙන නමකින් හරි සීපාරි මන් දන්නේ මේ මේ සිව්පා බැරි නම් ඈ පාසි හරි කමන්නේ නම මොක වුණත් ඉන්දියාව සමග සීපා වෙනුවට වෙන ගිවිසුමක් අත්සන් කරන බව එතුමා පිළිගන්නවා. එතුමා කියනවා ඒක ලංකාවේ අයගේ අදහස් අනුව සැලකිලිමත් වෙනවා කියලා. ඒක ගැන අපි එතුමට මුකුත් කියන්නේ නැහැ. හැබැයි එහෙම වුණොත් එතන තියෙන ඊළඟ ප්‍රශ්නේ මෙහෙන් සම්පූර්ණ විදේශ ආයෝජන වලට මුළු මහත් ඉඩම් ටික දෙනවා, නීති හදලා දෙනවා, බදු සහන දෙනවා, රතු පාවා දෙලනවා. අරහෙන් අර ගිවිසුම අත්සන් කළොත් ඔබතුමා කියන විදියට රටට ආවාසි නොවන විදියට කෙරුණොත් ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ රටේ සේවා ආර්ථිකයත් ඉන්දියාවට විවෘත වෙන විදියට අත්සන් කළොත් මොකද වෙන්නේ? සම්පූර්ණයෙන් 26 වෙනි ප්‍රාන්තයේ බවට ඉන්දියාවේ මේකපත් වෙනවා. එහෙන් හදනවා ධනුෂ්කොඩි ඉඳන් මන්නාරම දක්වා පානම කිලෝමීටර් 22යි තියෙන්නේ. මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි එතන ඉඳන් ලංකාවට එන්න දකුණු ඉන්දියාවේ ඉන්නවා කෝටි ගාන රස්සා නැතුව ඔළුව කහකහා පාරේ මල පහ කර කර යන මිනිස්සු ඕන තරම්. ඒ මිනිස්සු ඒ කිලෝමීටර් 22 පන්නගෙන මේක ඇතුළට රිංග ගත්තට පස්සේ මේ රටේ සේවා ආර්ථිකය විතරක් නෙමෙයි මුළු මහත් දේශපාලන ක්‍රියාදාමයේම කනපිට හැරෙන තත්වයක් එනවා. ඔබතුමාලා ඒකේ අනුතර නොයන විදියට කරනවා නම් ඒක ගැන අපේ විරුද්ධත්වයක් නැහැ. කොහොම වුණත් දැන් මම කියාගෙන ආවේ මේ විදියට විදේශ ආයෝජකයන්ට මේ සහන දීම නිකන්ද වෙන්නේ? දැන් ඊයේ පෙරේද මොකද වුනේ? මෙතන මුදල් ඇමතිතුමා අයවැය ඉදිරිපත් කරනවා. පව්වෙන්ද පත්තරවල යනවා පරිප්පු අඩු කළා, අර කඩු කළා, මේ කඩු කළායි කියලා. ඔය අඩු කරන ඒවා මාසෙකට දෙකකට වඩා ඔය මිලට තියෙන්නේ නැහැ. ඒක පොඩි අපායට ලැබිච්ච පොඩි ඉන්ටර්වල් එකක්. මාස දෙක තුනෙන් ආයෝක යනවා තිබිච්ච මිලටත් වඩා උඩට. දින 100 අඩු කරපු ඒවත් එහෙමයි. හැබැයි ඒ සම්දර්ශනයේ මාධ්‍යයෙන් පෙන්නන ගමන් එදා රෑ මොකද කළේ? ආරක්ෂක ලේකම්වරයා කොටි සංවිධානයට සම්බන්ධ හිතවාදී සංවිධාන 8ක් පුද්ගලයන් 160කට වැඩි ප්‍රමාණයක් 269ක් මේ රටට අඩිය තියන්න තහනම් කරලා තිබිච්ච සංවිධානවල නාමලේඛනයේ තහනම් නාමලේඛනයෙන් අයින් කළා. පුද්ගලයෝ 269ක් ඒ 269 මේ රටේ බුද්ධියංශ තීරණය කළේ ඉතාම කරුණු කාරණා අවබෝධ කරගෙන. ආයතන 8ක් ගෝලීය දෙමළ සංසදය ෆාදර් ඉමෑනුවෙල්ගේ ගෝලීය දෙමළ සංසදය ඇතුළු ආයතන 8ක් ඒ අට කේපී තමුන්නාන්සලා ගාව ඉන්නේ ඕන හුරතලයක් කරන්න. ඒ නිසා මේ අට කරුණාකරලා මගේ වෙලාව. ඒ නිසා ගරු මන්ත්‍රීතුමනි මේ කොටි හිතවාදී සංවිධාන 8 කොහොමද තහනම ඉවත් කරන්නේ? පුද්ගලයෝ 162ක් කොහොමද තහනම ඉවත් කරන්නේ? මොකද්ද මේගොල්ලෝගේ සැලැස්ම? පොඩ්ඩක් මේ පොඩ්ඩ ඔබතුමා සංසුන් කරන්න. මේ ළමයි ටික තාම හික්මිලා නැහැ. ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි
එක ළමයෙක් නම් බොහොම අමාරුවෙන් අයවැය කතාව කියෙව්වා. මේ අනිත් ළමයින්ට මෙතන හැසිරෙන හැටි ගැන අවබෝධයක් නැහැ. අර ළමයා නම් අමාරුවෙන් හරි අයවැය කතාව කියෙව්වා. අපේ මලික් සමරවික්‍රම ඇමතුමා මේක පොඩ්ඩක් දමනය කරලා දෙන්නකෝ. ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, අපේ කිරියල් ඇමතුමා ඉන්නවා. දැන් බලන්න, මෙතන කොටි සංවිධානයට සම්බන්ධ සංවිධාන 8ක් නිදහස් කරනවා. පුද්ගලයෝ 162ක් නිදහස් කරනවා. 262ක්. මේ ඔක්කොම නිදහස් කරලා මෙහෙන් ආයෝජනයට එන්න රතු පාවාඩ එලනවා. කවුද එන්නේ? කවුද එන්නේ? කොටින්ගේ සල්ලි අරගෙන එන්න අවශ්‍ය කරන පාවාඩේ තමයි මේ එලන්නේ. උඩු ජාවාරම් වලින්, අවි ජාවාරම් වලින් ෆාදර් ඉමෑනුවෙල්ලා වෙන්න පුළුවන්, සුරේන් සුරේන්ද්‍රන්ලා වෙන්න පුළුවන්. හොයපු කොටින්ගේ සල්ලි අරගෙන එන්න අද පාර විවෘත කළ දෙනවා. එහෙන් ද්විත්ව රටවැසි භාවය දෙනවා. ද්විත්ව රටවැසි භාවය දෙනවා. කොටි හිතවාදී ඩෑස්පෝරා මිනිසුන්ට ගෙනල්ලා දෙනවා. ජනාධිපතිතුමා පෝලිං ගස්සලා දෙනවා. ද්විත්ව රටවැසි භාවය දෙනවා. ආයෝජනයට එනව නම් රතු පාවාඩ එලනවා. ඉඩම් ටික ගන්න පුළුවන්. ඕනම සහනයක් බදු සහන දෙනවා. අරහෙන් තහනම් නාමලේඛනයේ නම් ටික ඉවත් වෙනවා. ඒ කියන්නේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ නීති විරෝධී මුදල් මේ රට ඇතුළට පොම්ප කරවා ගැනීමේ න්‍යාය පත්‍රයක් ඇතුවයි මේ ආර්ථික මේ අයවැය මේ ප්‍රතිපත්තිය තීන්දුව වෙලා තින්නේ කියන කී තාම පැහැදිලි. තමුන්වහන්සේ දන්නවා ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, ඊයේ දැන් දවස් කීපයකට කලින් ත්‍රිකුණාමලයේ නාවුක හමුදා කඳවුර ඇතුළට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විදේශික නිලධාරීන් කීප දෙනෙක් ගියා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවත් එක්ක ගිහිල්ලා පරීක්ෂා කර අපේ හමුදාව නීතියට පිටින් මිනී මරුවද කියලා නාවික හමුදා කඳවුර ඇතුළේ තියෙන පරණ ගොඩනැගිලි පරීක්ෂා කළා. එළියට ආවට පස්සේ මොකද කළේ? CID එකට කිව්වා ඒ කඳවුරේ ප්‍රධාන නිලධාරීන් 3 දෙනෙක්ව අත්අඩංගුවට ගන්න වැඩිදුර විභාගයට අත්අඩංගුවට ගත්තා. මේ විදේශික නිලධාරීන් කඳවුර ඇතුළට ගියේ උසාවි නියෝගයක් ඇතුවද? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව උසාවි නියෝගයක් ගත්තද කඳවුර ඇතුළට යන්න? අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කඳවුර ඇතුළට යන්න උසාවි නියෝගයක් තියෙන්න පුළුවන්. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිලධාරීන් 3 දෙනෙකුට යන්න එහෙම උසාවි නියෝගයක් තියෙන්න බෑ. මොන රටේද තමන්ගේ හමුදාව වැරදි කරාද කියලා හොයන්න විදේශිකයන්ට තමන්ගේ කඳවුර ඇතුළට රිංගන්න දෙන්නේ? අද තමුන්වහන්සේලා ජාතික ආරක්ෂාව ගැන මේ අයවැය කියනවා, ජාතික ආරක්ෂාව ගැන සලකනවයි කියලා කියනවා. නමුත් අද තමුන්වහන්සේලා පැහැදිලිවම මේ රටේ නාවුක හමුදාව මොනවද කළේ කියලා හොයන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සුදු නිලධාරීන් හමුදා කඳවුරු ඇතුළට රිංගලා පරීක්ෂා කරන තැනට මේ රටේ ආරක්ෂාව බාල්දු කරලා තියෙනවා, හැල්ලු කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි අද ගෙනාවා බුද්ධිංශ නිලධාරීන් අද ගෙනාවා හෝමාගම අධිකරණයට. බුද්ධිංශ නිලධාරීන් අද හෝමාගම අධිකරණයට ගෙනල්ලා මොකද්ද කළේ? ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ මේ නිලධාරීන්ව ගේන්නේ අත්අඩංගුවට අරන් තියෙන්නේ. කොටින්ව ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත්තු කොටි නිදහස් කරනවා. හමුදාව නාවුක හමුදාව ඒ පනත යටතේ අත්අඩංගුවට ගන්නවා. අද තමුන්වහන්සේලා ජාතික ආරක්ෂාව බිලිදීලා ඉවරයි. ජාතික ආර්ථිකයත් විජාතිකයන්ට ඕන කරන විදිය ප්‍රතිපත්ති මාලාවකට අද අරගෙන ඇවිල්ලා ඉවරයි. ඒක තමයි වෙන්නේ. තමුන්වහන්සේලා වංචා දූෂණ ගැන කතා කළා. අපි දැම්ම කතා කරන්නේ නැහැ. තමුන්වහන්සේලා ගේව දැන් ඉක්ුතු කරගෙන තිනවා. ලබන අවුරුද්දේ මැද වෙනකොට ඒව එළියට එනකොට තමුන්වහන්සේලාට තේරෙයි තමුන්වහන්සේලා කොයි විදිහේ රජ බඩු ටිකක්ද කියලා. කමක් නැහැ, තමුන්වහන්සේලා ඔහොම කරගෙන යන්න. කොහම වුණත් ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, අනේ ඇයි ඔච්චර කලබල? ඉතින් අහගෙන ඉන්නකෝ. ඇයි ඔච්චර මම කාටවත් කෑ ගැව්වේ නැහැ. කරන්න එපා කිව්වේ නැහැ. ඔයාට නම් ඉතින් කරගන්න මොකුත් නැහැ. ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, ඒ අර දුකට ඇමති ගමන් නොලැබීමේ දුකට ඒක ඇගානේ. අනේ මලික් ඇමතුමා නරයට ඇමති ගම කරන් දෙන්න. අර්ජුන මන්ත්‍රීතුමා ඇමතුමා හරි ගමන් නැ ළඟින් තියාගන්න. ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, එතකොට මොකද මේ අයවැයෙන් අද තමුන්වහන්සේලා කරලා තියෙන්නේ? අනේ මීළඟට මොකද කරන්නේ? හොරගම ගැන කතා කරා. දිනසියේ ආණ්ඩුවට එල්ලවෙච්ච බරපතලම වංචාව මොකද්ද? දිනසියේ ආණ්ඩුවට එල්ලවෙච්ච බරපතලම වංචාව, බැඳුම් කර වංචාව, කෝටි ගණන් මේ රටේ මහජනතාවට අහිමි කරා බැඳුම් කර වංචාව භාණ්ඩාගාර බැඳුම් කර වැඩේ මොකද කරන්නේ මේ අයවැයෙන්? භාණ්ඩාගාර බැඳුම් කර නිෂ්කාසන අංශයක් වෙනම ස්වාධීනව පිහිටවනවා. මහ බැංකුව විසින්ම මේ රටේ බැඳුම් කර ණය ගනුදුනු මෙතෙක් කාලයක් කළා. ඒක මහ බැංකුව විසින් සිදු කිරීම වරදක් කියලා කවුරුවත් කිව්වේ නැහැ. පළවෙනි වතාවට බැඳුම් කර හොරකමක් රටේ එළියට ආවා. පෞගිය දිනසියේ ආණ්ඩුවේ හොරකම කළා. ඒක එළියට ආවා. මහ බැංකුවේ නිලධාරීන් කෝප් කමිටුවට ඇවිල්ලා ඇත්ත තත්ත්වය කිව්වා.
වැඩේ අහු වුණා. දැන් මොකද කරන්නේ? අහු නොවෙන්න බැඳුම් කර වංචාව කරන්න, අහු නොවෙන්න බැඳුම් කර හොරකම කරන්න, මහ බැංකුවේ බැඳුම් කර නිෂ්කාසනය, මහ බැංකුව යටතේ තියෙන වගකීම පිටට ගන්නවා. ඒක දෙනවා වෙනම පුද්ගලික පාලක මණ්ඩලයකට, අධ්‍යක්ෂ මණ්ඩලයකට දෙනවා. එහෙම දීමෙන් වෙන්නේ මොකද්ද? මහ බැංකු නිලධාරීන් තේ පිළිබඳව සමීප අධ්‍යයනය කරන්න බැරි වෙනවා. මේකේ බොරුවට කියනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මේකේ බොරුවට කියනවා මහා බැංකුවේ අධීක්ෂණය යටතේ කියලා. ලංකා බැංකුව තියෙන්නේත් මහා බැංකුවේ අධීක්ෂණය යටතේ තමයි. එහෙමයි කියලා ලංකා බැංකුව කරන හැම ගනුදෙනුවම මහා බැංකුව දන්නේ නැහැ. අධීක්ෂණය කියන්නේ එකක්, මහා බැංකුව යටතේම ක්‍රියාත්මක වීම තව එකක්. මහා බැංකුව යටතේ ක්‍රියාත්මක වෙන බැඳුම් කර නිෂ්කාසන ගනුදෙනු මේකෙන් ගලවලා වෙනම පාලක මණ්ඩලයක් සහිත ආයතනයක් පිහිටවනවා. මොකටද ඒ කරන්නේ? කවුද එහෙම කරන්න කියලා කිව්වේ? බැඳුම් කර හොරකම රහ වැටිලා අහු නොවෙන්න බැඳුම් කර මගඩිය දිගට කරගෙන යන්න නෙවෙයිද? මහ බැංකුවේ බැඳුම් කර නිෂ්කාසන ක්‍රියාවලිය ඉවත් කරලා වෙනම පාලක මණ්ඩලයක් ස්වාධීන ආයතනයක් යටතට ඒ බැඳුම් කර ක්‍රියාදාමය ගන්න යන්නේ එකට නෙවෙයිද? ඒක හොරකමට නෙවෙයිද? ඒක පින්කමටද කරන්නේ කියලා අපි අහනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ විතරක් නෙවෙයි, දැන් බලන්න තමුන්වහන්සේලා EPF ETF වරමුදලට කරන්නේ 160කට වඩා මේ රටේ සේවක ප්‍රජාව, පෞද්ගලික අංශයේ සංස්ථා සේවක මණ්ඩලවල වැඩ කරන ජනතාව ඉතාම කැපවීමෙන් දහඩිය මාංශයෙන් හම්බ කරපු සල්ලි වලින් මේ දකුණු ආසියාවේ තියෙන ලොකුම ආරමුදල හැදිච්ච TB ඊලංගරත්න ඇමතිතුමා සමගි පෙරමුණු ආණ්ඩුවල ඉඳගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලික වෙච්ච ආණ්ඩුවල ඉඳගෙන සියපු ප්‍රධාන යෝධය ප්‍රගතිශීලී පියවරක් අද තමුන්වහන්සේලා මේ අයවැයෙන් යෝජනා කරන්නේ මොකද්ද? EPF ETF වරමුදල මහ බැංකුවේ ආධිපත්‍යයෙන් ගලවලා වෙනම ස්වාධීන පාලක මණ්ඩලයක් යටතට ගේන්න, මේක ගෙනල්ලා මේ සල්ලි ටික හිතන හිතන විදියට ආයෝජනය කරන්න, හිතන හිතන විදියට ආයෝජනය කරාම ඒ මුදල් වල අයිතිකරුවන්ගේ තවග කියන්නේ කවුද? මහ බැංකුවේ වගකීම යටතේ තියෙනකොට ආරක්ෂාව වැඩි, මහ බැංකුවේ වගකීම තියෙනකොට සේවකයාට තියෙන විශ්වාසනීයත්වය වැඩි. හැබැයි අද වෙන්නේ ඒක නෙවෙයි. මහ බැංකුවෙන් ගලවලා ගන්නේ මේ අරමුදල තමුන්ට අභිමත ආකාරයේ ව්‍යාපෘති වෙනුවෙන් පාවිච්චි කරලා තමන්ගේ ගජමිතුරු පැලැන්තියක ආයෝජන වුමනාවන් වෙනුවෙන් ඍෂි පරිදි යොදව ගැනීම ඉඩකඩ පාද ගන්න. මේ කරන්නේ හොරකමට නෙවෙයිද? තුනයි තියෙන්නේ. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඊළඟට තමයි තමුන්වහන්සලා මෙතෙක් කල මේ රටේ දැන් ජනවාරි 8 වෙනිදා තිබුණු ආණ්ඩුව එළිව්වේ ඊට වඩා හොඳ ආණ්ඩුවක් හදාගන්නනේ. තිබුණු ඕගොල්ලන්ට හොඳයි, මම කිව්වේ නෑ ඔයාලට නරකයි කියලා. ඔයාලට හොඳයි. එතකොට දැන් රටට හොඳ වෙන්න එපැයි, රටට හොඳ වෙන්න එපැයි, රටට හොඳ වෙනවද? තමුන්වහන්සලා තමුන්වහන්සලා රටට තමුන්වහන්සලා කල්පනා කරලා බලන්න, මේ අයවෙන් EPF ETF මාරමුදල කොල්ල ගන්නකොට, පුද්ගලික අංශ සේවකයාගේ අයිතිය නැති කරනකොට, භාණ්ඩාකාර බැඳුම් කර නිෂ්කාසන අංශ වෙනම හදනකොට, හොරකම ස්වාධීන ආයතනයක් යටතට අරන් කරගෙන යනකොට, මේ රටේ ජනතාවට අටවෙනිදා ගහපු කතිරට සනීපට සිටීද කියලා තමයි මට අහන්න තියෙන්නේ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. අටවෙනිදා හංසයා වෙනුවෙන් කඩේ ගිය අයට මේ පාප කර්මයෙන් වගකීමෙන් ගැලවෙන්න බෑ. අටවෙනිදා හංසයා වෙනුවෙන් කඩේ ගිය අය EPF ETF වරමුදල දඟඩියට දක්වන එකට බලක් වග කියන්න ඕන. අටවෙනිදා හංසයාට කඩේ ගිය අය මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් ලිබරල් වාදී ආර්ථික උපාය මාර්ගයක ඇදගෙන යන එක ගැන වග කියන්න ඕන. මේ රටේ ආර්ථිකයේ විදේශිකයන්ට, විදේශ ආයෝජකයන්ට කියලා සම්පූර්ණයෙන් විවෘත කිරීමට වග කියන්න ඕන. මේ රටේ ආර්ථිකය අද තමුන්වහන්සේලා නැවතත් අර 2001-2004 කාලයේ තිබිච්ච ආර්ථික ප්‍රතිපත්තිය රිගේනින් ශ්‍රී ලංකා සැලැස්ම යටතේ අරගෙන යන ගමනට අටවෙනිදා කරගහපු හැමෝම වග කියන්න ඕන. අන්න මෙන්න පොල්ල අන්න සතා මන්සිල් ගත්තා කියලා කියවුවට හරියන්නේ නැහැ. ඒකට වග කියන්න ඕන. ඒ නිසා තමුන්වහන්සේලා අපි කවුරුත් තේරුම් ගන්න ඕන, අපේ රටේ ආර්ථිකය තමුන්වහන්සේලා ආණ්ඩුවක් කරන් අපේ ආණ්ඩුවේ තිබුණු අඩුපාඩු හදලා ආර්ථිකය වඩවාගෙන ඉදිරියට යනවනම් අපට කිසි තරහක් නෑ. අපි කියනවා බොහොම හොඳයි කියලා. හැබැයි බොහොම පැහැදිලිව අපි කියන්නේ මේකේ ආර්ථික දැක්ම, ආර්ථික මූලෝපාය, ආර්ථික දැක්ම සහ ආර්ථික මූලෝපාය යන දෙකම තමුන්වහන්සේලා හදලා තියෙන්නේ මේ රට ඇතුලේ දේශීය ව්‍යවසායකයට, ව්‍යාපාරිකයට, ආයෝජකයට අවශ්‍ය කරන ඉඩකඩ හදලා දෙන්න නෙවෙයි. ඒ වෙනුවට ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, විදේශීය ආයෝජකයන්ටයි අර තහනම ඉවත් කරලා ගේන
කොටි සල්ලි වලට මේ රට ඇතුලේ බඩපිනුම් ගහන්න ඉඩකඩ දෙ හදලා දෙන්නයි හදන්නේ. ඒකට තමයි ජාතික ආරක්ෂාව දියකර හරලා ජාතික ආර්ථිකයත් පාවා දීමේ මෙහෙයුමකයි යන්නේ. ඒ පාවා දීමේ මෙහෙයුම හොඳට කරලියට ගෙනාපු අයවැයක් මේ අයවැය. එතුමා ඉතාම මහන්සි වෙලා අමාරුවෙන් කියවපු අයවැය, අමාරුවෙන් හරි අපි අහගෙන හිටපු අයවැය, මේ අමාරුවෙන් හරි අහගෙන ඉඳලා අපි කියන්නේ මේ මාවතට මේ රට ඇදගෙන යන්න දෙන්න එපා. අපි බොහොම අමාරුවෙන් ගෙවිච්ච අවුරුදු 10ක් ඇතුළත යුද්ධයක් තිබිච්ච රටක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ යුද්ධය අවසන් කරලා රටේ ආර්ථිකය 7.5% ආර්ථික වර්ධන වේගයකට ගෙනාවා. අද 5.7% බැහැලා මහ බැංකු වාර්තා අනුවම අද 5.7% ලබන අවුරුද්ද මේ මට්ටමේ කියලා තමයි මහ බැංකුව කියන්නේ. දැන් අවසන් කරන්න මූලාසනාරුවට මන්ත්‍රීතුමනි, මේ සැබෑ තත්ත්වය තේරුම් අරගෙන මේ රටේ ආර්ථිකය නැවත නිසි පීලට ගන්න වැඩ කරන ජනතාව ප්‍රමුඛ සැබෑ දේශමාමක ප්‍රගතිශීලී වාමවාදී බලවේග සූදානම් බව අවධාරණය කරමින් මම්මගේ වචන සල්ප අවසන් කරනවා. කාලය දුන්නට ඔබතුමාට බොහොම ස්තුතියි.